मानवहिमिकं क्रियाकारिणी, देशपालन क्रियाकारिणी, रंगन शिल्पिनी, दमिताबे रत्न वहा निदहस कराऊ, त्रस्तवादी वेलक्वी में पनत अहोसी कराऊ, श्रीलंका पुलिसियट हमुदावट मानवहिमिकं चोदना एल्ल कराऊ, श्रीलंके राज्य बिंद पियाऊ, अपे मौबिम कोल्ल कापियाऊ, अपे मौबिम कोल्ल कापियाऊ। ඔන්න කතාව ආයිබුවන් අද 2022 සැප්තැම්බර් 8 වැනිදා බ්‍රහස්පතින්දා ඊයේ දමිතා අබේරත්න මාංචු දාලා අල්ලගෙන ගියාලු जंगी अरगल सेट्टेकम ये पार्लिमेंटु पीसुम असल मार्गय पसेक निहंड विरोधतावक नियलेनवा बोधने खालु अंदलाइने खालु पटियकुत गेटगालाइने विदर्शन कन्नगर नंग कोटु कोटु शर्ट का डाला इन्हें बैग का करे ये मेर रंग पैम इवर बैठने दामिता अबेरत्न व पोल्दू व मनसंदी असल दी अत्तरंग बुटा रखें ये रात्रि सियलु प्रसिद्ध जनप्रिय जनमाध्य सहा समाज माध्य एकाहांडिंग सिद्धियों वार्ता के रूपा අපි වහම පෝස්ට් එකක් දැම්මා. ජිනීවා රූගත කිරීමට නියමිත ජංගි අරගලේ අලුත්ම නාට්‍ය කල්ල මරේ. හේ හේ කල්ල මරේ. නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය දෙමළ ඩයස්පෝරාව. අරනේ පෝස්ට් එක දැක්කා. මොහුණු පුතේ සහ තවත් समाज माध्य अवकाश वाल अभी दंटमत वेडी कर ली संवाद पटंगरंग दीन संवाद वेड बिमक दमितट एपदुन्ना शरीर एप पोलिस एप बोरु तव मैं तुले दन्ने त्रस्तवादी वेलक्मी पनती अटती वसंत मुदलिगे वगे හුරුතල් කර කර තියාගෙන ඉන්න තිර තියෙනවා. දමිත වැඩේට සෙට් වෙලාම ඉන්නේ නැති. දමිතා අවේරත්න නෝල් සූත්‍රකාරී. දැන් ඇයව අතඩංගුට ගත්තේ. ඔය ඊයේ විරෝධතා නිහඬ විරෝධතා ලබ්බ නිසා නෙවෙයි. හරිද? කොළඹ උතුරු කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ජනමාධ්‍යයට පවසා තිබෙන පරිදි ඇයව අතඩංගුට ගත්තේ ප්‍රධාන චෝදනා තුනක් මත. එක ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම. දෙක එහි දේපොළ හානි කිරීම. තුන අයිතු ජනරාශිය කොකටත් තයිලය. චෝදනා සාධාරණයි. යුක්ති සහගතයි. ඇය එහෙම කෙරුවනේ ඇය විතරක් නෙමෙයි. මේ හැම එකෙක්ම කෙරුවනේ. විදර්ශන කන්නංගර රතනහාමුදුරු වගේ. එතන මෙතන කොතන එක්කෝ අතන මෙතන කොතන මෙතන හැමතැන විදර්ශන කන්නම් කර මෑන්ගෙන් එක ප්‍රශ්නයක් පොලිසිය අහන්නේ නැහැ කවදාවත් අතඩංගුට අරගෙන නැහැ මිනිහා කොච්චර ආස වුණත් මිනිහා වර්ගණ යන්නේ නැහැ හොයන්න ඕන මේ මොකෝ කියලා මේ අතඩංගුට ගන්න ආට් එක වෙනම සයන්ස් එකක් මතක තියාගන්න හැබැයි මේ අතඩංගුට ගැනීම සහ ඉදිරි විදර් ඉදිරි විමර්ශන කටයුතු ඇත්තද එහෙම නැත්නම් බොරුවක් නිදහස් සංවාදයේ වැඩබිමේ යෝජනාව ඉතාම පැහැදිලි
ශ්‍රී ලාංකේය රාජ්‍ය බිඳින කළු ක්‍රියාන්විතේ හෙවත් ජංගි අරගලයේ තවත් එක ප්‍රධාන ඉදිරි පියවරක් දිගුවක් තමයි මේ දමිතා බේරත්නව ඊයේ අත්අඩංගුවට අරගෙන ක්‍රියාවට නංවන්නේ ඊටම සරලයි පැහැදිලි ත්‍රස්තවාදී වැලැක්මී පනත අහෝසි කරලා රාජ්‍යයට එරෙහි ජංගි අරගලය සඳහා අනාගතය සූදානම් කරන එක ග්‍රවුන්ඩ් එක සූදානම් කරන එක අපේ ආදරණීය මව්බිම කොල්ල කනකොට මේ ඉඩම් ටික එකින් එක කොල්ල කනකොට දැන් අවශ්‍ය පිඹුරුපත් සකස් කරගෙන යනවා ඊනියා යහපාලනේ ගෝඨා පාලනේ දැන් රනිල් පාලනේ මේ වැඩේ කරනකොට ගමනාන්තය 2050 මතක තියාගන්න ඔබේ වයසත් එක්ක ගණන් හදාගන්න ඒ අතරතුර මේ රට තුල ඔබ නැතත් ඔබේ දුවදරු ඊළඟ પરම්පරාවන් ඇත්තටම නැගිටින්න ගත්තොත් ඊට කලින් බොරු රොබින්හුඩ් ලව බස්සවනවා බොරු මේ ජංගි අරගල කාර්යෝ වගේ ජංගි අරගල කාර්යෝ බස්සවනවා දමිතා බේරත්නලාගේ ළමයි විදර්ශන කන්නංගරලාගේ ළමයි ඉරංග ගුණසේකරලාගේ ළමයි එතකොට දහනිස් අලිත් ඉන්න දහනිස් අලිලාගේ ළමයි රැට්ටද පැට්ටද කාගේද මෑන්ගේ ළමයි ලහිරු වීරසේකර මෑන් ඉන්න මෑන්ගේ ළමයි ආදි වශයෙන් උංග බස්සනවා උංග බස්සලා ඇත්ත මහ ජනතා නැගිහිටීම චොර කරලා දානවා බොරු රොබින්හුඩ් ගමට ගිහිල්ලා මායාකාරය වෙනුවෙන් ගමට කෙල්ලලා දානවා අන්න ඒ වැඩේ කරන්න තිබෙන ප්‍රධාන බාධකයක් තමයි ත්‍රස්තවාදී වැලැක්මේ පනත ඉවර කරලා දානවා ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය යුරෝපා සංගමේ මේ මොහොතේ ශ්‍රී ලංකාවට අදාළ කතාවෙදී වොෂින්ටන් කේන්ද්‍රීය මෙහෙයුමේ ඉන්නේ වොෂින්ටන් නවදිල්ලි කොළඹ මතකනේ බල ත්‍රිත්වයක එකම මෙහෙයුමක් think tanks තුනක් China one belt one road Indo Pacific චීන ඇමරිකාව ඉන්දියාව think tanks තුනක් ප්‍රධාන එක think tank එකක් මතකනේ වොෂින්ටන් කොළඹ Indo Pacific agent චීන තරව කරුවා බිලින්ද මොරගොඩගේ pathfinder මග පෙන්වන්න road map එක දීලා තියෙනවා road map එක දැන් රනිල්ගේ අතේ රනිල් විතරක් නෙවෙයි සජිත්ගේ අනුර කුමාර සෙලෙන් සිරිසානායකගේ කුමා ගුණරත්නම්ගේ පාඨලි චම්පක රණවකගේ සහ තවත් ඉදිරිය බලාගෙන ඉන්න හැච්චන්ගේ පැච්චන්ගේ අත්වල තියෙනවා රෝඩ් මැප් එක කරන්න ඕනේදී රාජ්‍ය බිඳලා පොළොව මතු කරලා ඉඳා පොළොව කොල්ල කාපියව කියලා කියන බොහොම සරල කතාවක් එදා පැනමාවේ කතාව එදා ගාසා තීරයේ කතාව ඩියාගෝ ගාෂියාවේ කතාව අනාගතයේදී අපේ කතාව බවට පත් කරන්න උන් හදාන්නේ අපිට දෙනවද අපි මේ පරයන්ට පරට්ටියන්ට එරෙහිව පංගර නැට්ටන්ට බගර නැට්ටියන්ට එරෙහිව මහ ජනතාව පළ ගන්නවා හරිනේ ජංගි අරගලයේ වෙනුවට මහා දැනුමෙන් සන්නද්ධ අරගලයකට රට සූදානම් කරනවා දැනුමෙන් සන්නද්ධ මතක තියාගන්න knowledge is the power nothing else වෙන කිසිවක් නොවේ ඊළඟට ත්‍රස්තවාදී බලකින් පනත අහෝසි කරලා මානහිමිකම් චෝදනා ගොනු කරලා ශ්‍රී ලාංකේය රාජ්‍යයට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට දැනටමත් 30 වසරක යුද්ධයට අදාළව යුද අපරාධ චෝදනා ගොනු කරන්න පුළුවන් ද කියලා බල බල ඉන්නේ පුටු රත් කර කර තියෙන්නේ විදුලි පුටු ඊට සමාන්තරව පොලිසිය සහ හමුදාව මේ ජංගි අරගලයට එරෙහිව මර්ධනයක් ක්‍රියාත්මක කෙරුවා කියලා ජාත්‍යන්තර අධිකරණයකට ගෙන්නවන්න පුළුවන් ද පාස් ක්‍රීඩා ප්‍රහාරයත් පටලවල ඒ සියල්ල මැදින් අමුතු කතාවක් ගොඩ නගලා එහෙම වැඩක් කරගන්න පුළුවන් ද වැඩේ කරනවා කෙසේ වෙතත් එවැනි පීඩනයක් ශ්‍රී ලාංකේය රාජ්‍ය මත මුදාහරින්න පුළුවන් ද වොෂින්ටන් කේන්ද්‍රීය IMF දේශපාලන ආර්ථික ඝාතනය හමාර කරගන්න අතුරු මෙන්න කතන්දරේ දමිතා බේරත්න තමයි මේ මොහොතේ රංගන ශිල්පිනිය කල්ලමරේ ටෙලිනාට්‍ය හරිනේ ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යුරෝපා සංගමයට ඊනියා ජාත්‍යන්තරයට මේ සඳහා ඍජුව දායකත්වය ලබා දෙන දෙමළ ඩයස්පෝරාවට රාජ්‍ය නොවන කළු බලල් හමුදා කල්ලිවලට මුස්ලිම් කල්ලි සහ ඊට අතිරේකව ආගමික මෙහෙයුම් කල්ලිවලට සියල්ලන්ටම අවශ්‍ය එකම එක දෙයයි ශ්‍රී ලාංකේය රාජ්‍ය විවිධ අරමුණු ප්‍රධාන අරමුණ සඳහා භාවිත වෙනවා ප්‍රධාන අරමුණ අපේ මහ පොළොව කොල්ල කන එක
තම සරල පැහැදිලි කතාව. දමිත අබේරත්න අත්අඩංගුවට ගන්න ඊයේ පාර්ලිමේන්තු පිවිසුමේ නිහඬ විරෝධතාවකට පස්සේ ආපහු යද්දි ස්ටෝරි එකක් හදනවා. බැලු බැල්මටම කෙනෙකුට පේන්නේ පාර්ලිමේන්තුව පිවිසුම අසල නිහඬ විරෝධතාවක යෙදී සිටින මානව හිමිකම් ක්‍රියාකාරිනි දේශපාලන ක්‍රියාකාරිනි රංගන ශිල්පිනි දමිත අබේරත්නව ශ්‍රී ලාංකේය රාජ්‍ය හමුදා පොලිසිය හමුදාව අතරඟුට ගත්තා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. දැන් දමිත අබේරත්නට වද හිංසා පමුණුවනවා ඇති. ගහනවා ඇති, පුච්චනවා ඇති, අතපය කඩනවා ඇති. ඒ වගේ තමයි කතාව හදන්නේ. මීඩියා ස්ටෝරි එක හදනවා. මීඩියා अटेंशन එක ගන්නවා ජාත්‍යන්තර කියන්නේ ඉන ජාත්‍යන්තර සහ රට තුල ක්‍රියාත්මක කළු බලල් හමුදා මත නැටවෙන ජනමාධ්‍ය විශේෂයෙන්ම කැපිටල් මහරාජාගේ න්ියුස් ෆස්ට් සහ අර්ජුන් මහේන්ද්‍රන්ගේ කළු කතාවට සම්බන්ධ සියත සහ එදාවිල ට්‍රැවල්ස් හිරු දෙරණ ආදි වශයෙන් හරි එක දිගටම අපි මාධ්‍ය ගැන කතා කරනවා. මානව හිමිකම් උල්ලංඝනය ඔප්පු කරන්න සහ ශ්‍රී ලංකේ රාජ්‍ය මර්ධනය ඔප්පු කරන්න තමයි මේ දමිතගේ කල්ලමරේ නාට්‍ය රුගත කරන්න පටන් ගන්න හදන්නේ. ජිනීවා තමයි ෂූටින් තියෙන්නේ. මෙහෙත් තියෙනවා කැලී ටිකක්. ඊයේ සැප්තැම්බර් 8 නේ 8ද 7 අදනේ 8 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස් වරිය මිෂෙල් බැෂලි ශ්‍රී ලංකාවට එරෙහි මානවීකම් චෝදනා වාර්තාව එළිදක්වන්නේ සැප්තැම්බර් 6 වෙනිදා දින දෙකකට කලින්. හරිනේ 8 7 6 කල්පනා කරලා බලන්න දින ගණන් හදන්න. මිෂෙල් බැෂලේගේ ශ්‍රී ලංකාවට එරෙහි මානවීකම් වාර්තාව. ඇය තමන්ගේ ජොබ් එකෙන් විශ්‍රාම ගන්න හදන අන්තිම මොහොත තමයි මේ සියල්ල කරෙන්නේ. ඇයව නැටෙන්නේ දෙමළ ඩයස්පෝරාවෙන් බව පැහැදිලි ශ්‍රී ලංකාවට අදාළව. ලෝකේ විවිධ තැන්වල විවිධ තැන්වලට අදාළව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරීත්වයට අදාළ ඍජුව ඊට වග කියන ශ්‍රී ලංකාවටම කෙලින් හදන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කැරැට්ටුව ගැන අපි දන්නවා. ශ්‍රී ලංකාවෙත් උන්ගේ බලලතක් තියෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියලා. දැන් මේ වාර්තාව දමිතාගේ ඊනියා අත්අඩංගුවට ගැනීමට දින දෙකකට පෙර මිෂෙල් සමාජගත කරන ඊනියා මානව හිමිකම් වාර්තාවේ අන්තර්ගත ඉලක්ක කරන්නේ 51 වැනි මානව හිමිකම් සැසිය ජිනීවාහි පැවැත්වෙන සැප්තැම්බර් 12 වෙනිදා සිට ඔක්තෝබර් 7 වෙනිදා දක්වා ජිනීවා රිලා නැටුම සඳහා තමයි කල්ලමරේ ටෙලි නාට්‍ය රුගත කෙරෙන්නේ. හරිනේ පැහැදිලි. මිෂෙල් බැෂලේට අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය වෙනවා. රාජ්‍ය මර්ධනය උපරිමයි. පාරේ මිනිහෙකුට යන්න බෑ. භාෂණ නිදහස, මාධ්‍ය නිදහස ඇත්තෙම නැහැ. සදා සොත්ති. උතුරේ හමුදා බලය නිසා දෙමළ ජනයා පීඩාවට පත් වෙලා කන්න බොන්නවත් දෙන්නේ නැහැ. හමුදාව ගෙවල් වලට පැනලා ස්ත්‍රී දූෂණ කරනවා, ගෙවල් ගිනි තියනවා, මිනිස්සු මරනවා. යාපනයේ ඉඩම් ටිකත් අරගෙන වගේ කතාවක් හදනවා. සීවි විග්නේශ්වරන් එම සුමන්තිරන් ඇතුළු ඉන්වා සෙට් එකක්ම වුන් තමයි මේ වැඩ ටික කරන්නේ. ගානට ඉන්න ජාත්‍යන්තරයට ගිහිල්ලා කියලාම කියන්නේ. ඒකට අපි කතා කරනවා. ඊළඟට දැන් කියනවා ඒ නිසා උතුරේ හමුදාවත් ගෙන්නවගෙන උතුර නිදහස් කරලා මොකෝ ආදම්ගේ පාලම දිගේ BJP පක්ෂය එන්න හදන්නේ. දැන්ටවත් ඇවිල්ලා තියෙන්නේ ලියාපදිංචි කරලා තියෙන්නේ 2024 වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණය හරහා පාර්ලිමේන්තුව රිංග ගන්න තමයි මෝඩි පාලනේ තරවකාරයෝ ලැහස්ති වෙන්නේ. මිලින්ද මොරකොඩ නවදිල්ලිය සිට දිව විකාගෙන බඩ කසකස දකුණු කකුලේ මහපටගිල කටේ දදා හප හප තමයි වැඩේ සලසුම් කරන්නේ. හරිනේ. ගෝඨමකෝ රණීමකෝ දෙන්නම එක කතාවක පළු දෙකක්. ගේම සූදානම් පාර්ලිමේන්තුව ආක්‍රමණය කරන්න නරේන්ද්‍ර මෝඩිලා හදන්නේ. මතකනේ 2015 රෙජිම් චේන්ජ් එකත් එක්කම නරේන්ද්‍ර මෝඩි ඇවිල්ලා අපේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ අපේ මැති ඇමතිවරු නිකන් හරියට අහිංසක සිල් ගත්ත පූස්පටව වගේ. මීක් නෑ නරේන්ද්‍ර මෝඩිට වැඳා ධන ගහලා හතර ගාතේ වැටිලා වැඳගෙන 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 ගියා. ඒ නරේන්ද්‍ර මෝඩි 2015 දී දැන්
දෙදහස් විසි දෙක විසි තුන විසි හතර වෙනකොට පාර්ලිමේන්තුවම අතට ගන්න හදනේ බීජේපී පක්ෂය හරහා ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසේ වැඩේට ලෑස්ති වෙලා තියෙනවා ඇක්සස් ඕෆා එම්සීසී හරහා ඇමරිකාව ඉඩම් ටික කොල්ල කරන්න හදනකොට චීනය තමන්ගේ පංගු ටික බේර ගන්නකොට පාර්ලිමේන්තුවම අතට අරගෙන රට මෙහෙමන්න පුළුවන්ද කියලා ඉන්දියාව කල්පනා කරනවා ඉන්දියාව අයියා ශ්‍රී ලංකාව මල්ලි ලබ්බ තමයි ඔන්න වැඩේ වැඩේ වෙන්නයි යන්නේ ඒ අනුව තමයි දෙමළ ඩයස්පෝරාව මේ සියලු සෙල්ලම් දාන්නේ දමිතා අබේරත්න ලව නටව නටව දමිතා අබේරත්නට මොකෝ කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් සැප කනේ නම් වෙන මොන කෙංගෙඩියද මට ඕන කරන්නේ කියලා දමිතා කියනවා ඇති ඇයව අරගෙන යනකොට කළු පටියකින් බැඳලා පොලිස් වාහනෙන් එළියට අත දාලා ඒ වගේ එකක් කරනවා කට පුරාම හිනාව හිනාව කනවා චිච්චික් කියලා කන් දෙක හපනවා මාර ජොලි ඉන්නේ ඩොලර් කඳු පිටින් ඇයට මැවෙනවා ඇති කල්ල මරේ දැන් මේ සියල්ල මැද්දේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය අපට කියන්නේ ත්‍රස්තවාදී වෙලකින් පනත අහොසි කරලා දාන්න රාජ්‍ය මර්ධනේ නවත්තන්න කැමැති කෙනෙකුට පාරවල් දී කැමැතියක් කරන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ ජංගි අරගලයේ බලාත්මක කරන්න දෙන්න ඊළඟට ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න ඒ කියන්නේ හැත්තර විවස්ථාවට කියලා දාන්න රාජ්‍ය බිඳින්න විජේදාස රාජපක්ෂ එතකොට 22 රෝල් කරලා කිහිල්ල ගහගෙන රනිල්ගේ අතින් අල්ලගෙන මේ පැත්තෙන් ගෝටාගේ අතින් අල්ලගෙන ගෝටා හැංගිලා ඉන්නේ රනිල් එළි ඉන්නවා ගේම දෙන්න හදන්නේ මුළු පාර්ලිමේන්තුවෙම ඉන්න පංගර නැට්ටෝ නැට්ටියෝ 225 වැඩේට ලෑස්ති වෙලා ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහරුන්ට ඕන ගංජා බබන්න අපි ගණත් ඉස්සරහට කතා කරනවා ඩයනා ගමගේගේ වර්ගයේ තමයි ඉන්න අතිබහුතරයක් උන්ට වැඩක් නැහැ රට මොකක් හරි විකුණලා කීයක් හරි ගන්න පුළුවන් නම් ගන්න තමයි try කරන්නේ යතර තමයි මේ ජිනීවා කෝලම නටන්න පටන් ගන්න හදන්නේ දමිතා අබේරත්නගේ කල්ලමරේ ටෙලි නාට්‍ය රුගත කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ හමුදා ජාත්‍යන්තර අධිකරණයකට කැඳවන්න පුළුවන්ද කියලාත් එයාසේ try කරනවා විදුලි පුටු මවනවා එහෙම කරන්න බැරි වුණත් එහෙම කරන්න පුළුවන්ද කියලා try කරනවා හැබැයි එහෙම කරපු අවස්ථා තියෙනවා ලතින් ඇමරිකානු අප්‍රිකානු ආසියානු කලාපේ සමහර රටවල් වලට කෙලලම දැම්මා ඒ අනුව එහෙම කරන්න බැරි නෑ හමුදාව Tamanට අවශ්‍ය පරිදි මෙල්ල කරගෙන ශවේන්ද්‍ර සිල්වලාව නිර්මාණය කරගෙන මෙහෙව ගන්න පුළුවන් නම් ඇක්සස් ඕෆ් එම්සීසී හරහා ඒ සඳහා ඒ විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න බැරි නම් කෙලලා දානවා ක්‍රම දෙකයි තියෙන්නේ හා නම් හා බෑ නම් බෑ එච්චරයි ඊටාම බරපතල සංකීර්ණ සත්‍යක් තියෙනවා ඊළඟට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරලා අවශ්‍ය නෛතික පියවර ගත්තේ නැහැ කියන චෝදනාවත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ චෝදනාවක් හැටියට ඉදිරිපත් කරනවා. මාර වැඩේ කියන්නේ ඔබ නිකන් කල්පනා කරලා බලන්න. පාස්කු ඉරිදා ප්‍රහාරය කෙලින්ම ඉන්දු ශාන්තිකර කලාපීය කලු මෙහෙයුමට සම්බන්ධයි. ඒ රට තුල කතාවක් නෙමෙයි. අපි කියන්නේ එක දිගටම කිව්වා රෝ සංවිධානයේ කොහොමද තිතටම සියලු තොරතුරු දැනගත්තේ? මොනවද ඒ තොරතුරු මූලාශ්‍ර? රෝ සංවිධානයේ මේ කතාව පිටවස හිටියා නේද? අපි කියන්නේ එක දිගටම කතා කරනවානේ. එතකොට මේ සියල්ල අතරතුර වරදකරුවන්ට දඬුවම් දීම කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන අතරතුර අත්අඩංගුවට අරගෙන හිටපු රියාජ් බදිවුදීන් මතකනේ රිෂාඩ් බදිවුදීන්ගේ සහෝදරයා රිෂාඩ් පැත්තකින් තියන්නකො මොහොතකට ඍජුවම චෝදනා ලැබ සිටි රියාජ් බදිවුදීන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මොහමඩ් ඉබ්‍රාහිම් ඇතුළු සහරාන් කල්ලියේ බව සැකකල හැකි සියලුම දෙනා නිදහස් කරන තුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සහ එහි ශ්‍රී ලාංකේය රාජ්‍ය නොවන කළු බලල් හමුදාවන්ට නිඳ ගියාද නැ දැන් හැම එකම නිදහස් කරලා තියෙන්නේ ඊළඟට කියනවා තොපි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විධිමත් විමර්ශනයක් කෙරුවේ නැහැ කියලා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමස්ත පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව බරපතල විදිහට ප්‍රශ්න කරන ඉතිහාසය තුල අපට බල කරනවා මොනවද මෙච්චර කාල කෙරුවේ කෝ කරපු විමර්ශන විමර්ශන පමා කරලා බොරුවට මිනිස්සු රඳවගෙන ඉඳලා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට වාර්තා සකස් කරන්න පුළුවන් අවස්ථා ලබා දීලා උඹලා ඔක්කොම එකතු වෙලා රාජ්‍යයට විරුද්ධව නේද වැඩ කෙරුවේ හරියට අපේ අල්ලපු ගෙදර දඩෝරියා කේන්තියට විහිළුවට වලිගය හපනවා වගේ උඹලා විසින්ම රාජ්‍ය හපනවා නේද ඊළුවට නෙවෙයි මාරාන්තික උමනාවන් සඳහා සහ විවිධ වරදාන සඳහා හැම කෙරුවා නේද කරනවා නේද අපි ප්‍රශ්න කරනවා එක දිගටම දැන් මානව හිමිකම් රකින්න හදන ලබ්බෝ ලබ්බියෝ අහනවා කෝ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විවර්ෂණ කියලා
අත්අඩංගුවට ගත්තෙවුන් වහා නිදහස් කරවු කියලා පාර්ලිමේන්තු ඉරාන් වික්‍රමරත්නගේ ඉඳලා පරිපරට්ටු එක දිගටම කියලා 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 කොහොම හරි වැඩේ කරගෙන දැන් එහෙම කියනවා. සහරාන් කොහේ හරි ලෝකෙක ඉඳගෙන දිව විකාගෙන හිනා වෙනවා. පස්සපැත්තෙන් හිනා වෙනවා. 30 වසරක LTT සංවිධානයේ ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රූර ක්‍රියාකාරකම් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටපු කාදිනල්තුමා ඇතුළු රෝමානු කතෝලික ක්‍රිස්තියානි කඳවුර දැන් උඩ පැන පැන පාස් විරුද්ධ ප්‍රහාරය තොරම්බල් කර කර ජිනීව ගිහිල්ලා කේලම් කියනවා. 30 වසරක LTT ත්‍රස්තවාදයට ඕකේ නෝ ප්‍රොබ්ලම් කියලා කිව්වා. අරන්තලාවේ භික්ෂු ඝාතනය එදා හිටපු කාදිනල්තුමා එක පාදිලිතනක් එක ආගමික කඳවුරක් විරෝධේ පෑවද? මානහිමිකම් උල්ලංඝනය වෙලා තියෙනවා අහිංසක මිනිසුන්ගේ කියලා ජිනීව ගියාද? එක ප්‍රකාශනයක් එක ප්‍රකාශයක් එක අත්සනක් ගහපු එක කොළ කෑල්ලක් චිට් එකක් කවදාවත් නැහැ. මතකද ඔබට ඉතිහාසයේ පුරා ළමයි මරා දානකොට LTT විසින් මොනවද කිරි මුකුත් කරුණා. දැන් තොරම්බල් කරන පාස්කෘද ප්‍රහාර. ඒ නිසාම තමයි ජිනීව රිලා නැටුමට පාස්කෘද ප්‍රහාරයේ කතාවත් එකතු කරලා තියෙන්නේ. ඇත්ත කතාව ඒක තමයි. එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරි මිෂෙල් බැෂලේ දන්න ලබ්බක් නැහැනේ. අපේ උන් තමයි තොරතුරු හද හදා ගින් දෙන්නේ. දෙන දේ ඇයි කියන්නේ? ඇය දන්නේ නැහැ. ඇය ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේ තොරතුරු හොයාගෙන අස්සක් මුල්ලක් නැර පීරලා සියල්ල සියසින් දැකගෙන සාක්ෂි එකතු කරලා එහෙම නෙවෙයිනේ මේ. අපේ පරය පරට්ටිය පංගරණැට්ටිය ගිහලා තොරතුරු දෙනවා. දුන්නාම දෙමළ ඩයස්පෝරාවේ උමනාවට තොරතුරු එකතු කරලා හදලා දැන් වොෂින්ටන් කේන්ද්‍රීය ශ්‍රී ලංකේ රාජ්‍යට එරෙහි කළු මෙහෙයුම වෙනුවෙන් සියල්ල ක්‍රියාවට නංවනවා. මිෂෙල් බැෂලේ. ඊට පස්සේ ඇය යන්නේ යනවා. මෙන්න කතන්දරේ. දැන් රනිල් වික්‍රමසිංහගේ හරින් ෆනෑඩු මනුෂ්‍ය නානායකකාර කල්ලි ජිනීව ගිහිල්ලා කේලම් කියපු හැටි රාජ්‍යයට විරුද්ධව යලියක් මතක් කර ගන්නවා. කල්ලිම එකට වැඩ. එම්.ඒ. සුමන්තිර සීවි විග්නේශ්වරන් කලින් කියපු විදිහටම ශානක්‍යම් රාසපුත්‍රම් ඇතුළු දෙමළ අන්තවාදී බෙදුම්වාදී කල්ලිය වෙනම ඊට සමාන්තර රාජ්‍ය නෝන කළු බලල් හමුදා වෙනම මුස්ලිම් අන්තවාදී දක්වවන සහ රාන්ගේ ත්‍රස්තවාදී උඩ ගෙඩි දෙන වෙන්නම මුස්ලිම් කල්ලිකුත් ක්‍රියාත්මක රට තුල උනුත් ඒ කතාවේ දෙමළ ඩයස්පෝරාව අපි එක දිගටම කියන විදිහට ඍජුව මැදිහත් වෙන. ඔවුන් කියනවා දෙමළ කතන්දරයක් නෑ ශ්‍රී ලාංකීය ඩයස්පෝරාව තමයි කියලා. දමිත අබේරත්නව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ඕන ඔය කීර ටික විතරක් නෙමෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වුණේ මොකද කොහොමද? දේපොළ විනාශ කෙරුවේ කොහොමද? මොකද? ඇයි? මොකෝ මේ ඊළඟට නීති විරෝධී ඒකරාශී වීම? ඒව නෙමෙයි. අහන්න ඕන ඔබට මේසා විශාල ධනයක් ලැබුණේ කොහොමද? ඔබ මේසා සුපිරි වාහන පාවිච්චි කරන්නේ කෙසේද? ඔබේ ආදායම් මාර්ගයේ කුමක්ද? ඔබේ බැංකු ගිණුම්වල තිබෙන මුදල් කොපමණ ප්‍රමාණයක්? ඔබට කුමන කුමන පුද්ගලයන්ගෙන් පාර්ශ්වයන්ගෙන් ලැබුණාද? ඔබේ සැමියා දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධද? එලි ගොසිප් තියෙනවනේ දමිත අබේරත්නගේ සැමියා වර්තමාන සැමියා ඇයව නටවනවාය දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් සැමියා දෙමළ ඩයස්පෝරාවේ මේ හදන්නේ දමිතව පාර්ලිමේන්තුවට යවන්නේ සමහර විට මේ කියන හැටියට ජෙප්පන්ගේ මාලිමාවන්ගේ අන්තරයන්ගේ පෙරට්ටන්ගේ දෙමළ මුස්ලිම් කල්ලි කණ්ඩායම්වල NGO වල සමරිසියන්ගේ පාතාලයන්ගේ කුඩ්ඩන්ගේ ගංජකාරයන්ගේ කසිප්පුකාරයන්ගේ අපතයන්ගේ කරපිටින් 2024 ජනාධිපතිනිය වෙන්නත් බැරි නෑ දමිත අබේරත්න. ඔක මොකද්ද මේ රටේ වෙන දේවල් වල හැටියට? එහෙම දෙයක් සැලසුම් කරනවා වෙන්නත් පුළුවන් දෙමළ ඩයස්පෝරාව. අපි දන්නේ නෑ. මේ සියල්ල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහම පරීක්ෂණ පවත්වන්න ඕන රාජ්‍ය වෙනුවෙන් මහ ජනතාව වෙනුවෙන්. හැබැයි සැකයි. අපි බලාගෙන ඉන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා ශානි අබේසේකරගේ සහායකයා නිශාන්තද සිල්වා කන්දප්පා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වෙනකොටම ඒ මොහොතේ මේ අල්ල පනල්ලෙම හොරෙන් නෙමෙයි බෝට්ටුවකින් නෙමෙයි මුහුද දිගේ නෙමෙයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පැනල යනවා. කතාවේ හැටියට රහස් ලිපිගොනුත් අරගෙන පැනල යනවා. ඒවා ෆයිල්ස් නෙමෙයි වෙන්නේ නැති ඊ කොපීස් වෙන්නේ නැති අරගෙන පැනල යනවා. කොහේ ඉන්නවද දන්නේ නැහැ. සමහරු කියන්නේ ස්විට්සර්ලන්තය කියලා. සමහරු කියන්නේ ඕස්ට්‍රේලියාව කියලා. එහෙවු රටේ
निशांत सिल्वा कंदप्पा दिमल बेदुम्बादे वेनुवेन दिमल डायस्पोरा वेनुवेन एलटीटी वेनुवेन अपराध परीक्षण डिपार्टमेंटुव मेहेवन तत्वेक हिटिया नं पास्कृदा प्रहारेट हुई कथावत अदाल नं मे मोहते दामिता अभयरत्न संबंधी किरण विमर्शन के कुमन कथा अभी दाने किसी वगैन अपने किसी में अदासक दान बै इतम संकीर्ण तत्व निशांत सिल्वा कंदप्पा गेन कथा करपु मेज नीतिज्ञ अजित प्रसन्न को दें දැක්කද මෑන්ට නඩු පටවල නිසා වෙන්නේ නැති මෑන් නිහඬව පැත්තක් කල්ලලා ඉන්න මෑන් හිතනවා ඇති උඹලා මට නඩු දානවා නම් මට සහායටත් කවුරුත් නැත්තම් උඹලා කිලෝ ගනිනලා මට මොකෝ කියලා එහෙම නැත්තම් මෑන් ක්‍රීඩාවක නියලෙනවද පේන විදිහට මෑන්ව දැඩි පීඩණයකට ලක් කරලා කරගන්න දෙයක් නැති මට්ටමටම තල්ලු කරලා ජනතාවගෙන් ඈත් කරලා හුදකලා කරලා දන්නේ නැහැ අජිත් ප්‍රසන්නම තමයි දන්නේ ඉතිහාසය තුල ඔහු සාක්ෂිකරුවෙක් හැටියට මේ නඩුවට දවසක ඉදිරිපත් වෙන්නේ සිද්ධ වෙනවා මොනවද ඔබ කෙරුවේ ඔබට සිද්ධ වුණේ කුමක්ද निशांत सिल्वा कंदप्प यहाँ पिटराटक जीवत्न ओगन कथाकू अजित प्रसन्न मेवनी कत्तू के मे सियाल मैं दिन तमाइ दमिता अभिरात्मक युवकान सिद्धवेण अर दडूरिया कथ मतकने वीलुवट हुतलेट सेलमट केट तमंगे वलिगे हपण वगे श्रीलांके राज्यम तमंगे वलिगे नवे सियलु अंगोपांग सपाकमिंग ये विहिलुवट सेलमट हुतलेट नवे राज्य मरागन का महाजनता मरलदान गोविपोल इवर करलदान गोविबिम पाड़ करलदान अराटेम निष्पादन क्रियादामे नतिभंगस्थान कर महापोल को सरल कि पटाकन उत्साह करू ओणाम सिद्धवेन पुलवा एकम अलुत्त्व तमय अर कलिंकी विधि दिदास्वी हतरे दमिता अभेरत्न जनाधिपति दूरेट तरंकरण बरीने දෙමළ ඩයස්පෝරාව සහාය ලබා දෙනවා නම් මොනවද කරන්න බැරි මේ මොහොතට අදාළව ඩොලර් සංසංගල ගලාගෙන එනවා නම් මැරිච්ච උන්ටත් පණ එනවා ඊට පස්සේ දමිතව ජය වේවා කියලා කරේ තියාගෙන යයි එහෙම වෙන්න පුළුවන් දමිත හොඳ කටකාරින් ඇස් ලොකු කරලා කට ඇදලා සියලු රංගන විලාශයන් ඔස්සේ බොරුව සමාජගත කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔබ බලන්න කිසිම රංගන ශිල්පියෙකුට ශිල්පිනියකට මේ හැකියාව නැහැ සුවිශේෂ ශිල්පිනියක් मे हिना टगल मूडे खादन मे सनिंग मूडे खादन एलुक्वा हिना मेम करना कैमरा आवट खट पल अस्ते लो कर मूने अत्वा करना मार हंगी प्रकाश दमिता मेराटे जनाधिपति वर्णीय विन वर्य विन धरने मल के हेम धरण सुधान में हिट पाल रटट खेलवे अभी मेरटे महाजनता विधिट अपे राज्य श्रीलांके राज्य विन्विंग पेनहिटी नोन जाति आरक्षक यांत्रणे विन्विंग पेनहिटी नोन राज्य अभियोगेट लक्वन ऐतिहासिक महासमाजवादी कथिकावेदी पमनाय अभी राज्य प्रश्नकराने यमन तो मे रट राज्य जाति विनाशकरण हदन महापर्यंट परट्यंट पंगरनेट्टंट पंगरनेट्टंट ओन विधिट नेवे अरने अभी अभी मौभिमेन एकावागे बुद्धि सन्नद्धवेला अरगल करम अभी आदरणीय अम्म अभी मौभिम अनतुरे दमित अभेरत्नला सिय दहस गणनी बिहिवेवी अभी लक्ष दस लक्ष गणनी रट वेणुवीं वडकरन्न पुलुवां गहनु मिनुस्सु अनागत परंपरावे दुआ दर्व निर्माणे करन्न अभियोगे अभी देवरमत हरने सुधारण अल्लाह।